ඉතාමත්ම අමාරු අපහසු පසුබිමක් ඇතුලේ ගුරුවරු විදුහල්පති එකතු වෙලා ආණ්ඩුව මැදිහත් නොවන විට ගුරුවරු විදුහල්පතිවරු ඉදිරියට ඇවිල්ලා ඒ අභියෝගයේ බාර අරගෙන මේ රටේ දරුවන් වෙනුවෙන් මේ ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රමය ක්‍රියාත්මක කරන්නට හේතුණා අපි කියන්නේ නැහැ මේක 100%ක් සාර්ථකයි කියලා මේකේ අසාර්ථකතාවයන් බොහෝමයක් මේ වෙනකොට ගැටලු මතුවෙමින් පවතිනවා මේ මාර්ගගත ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා කිසිම අයුරකින් සම්බන්ධ වීමට නොහැකි විශාල ප්‍රමාණයක් දරුවෝ තවමත් මේ රටේ ඉන්නවා කො ඩේටා නැහැ සිග්නල් නැහැ නැත්තම් මුදල් නැහැ ආර්ථික අපහසුතා මෙන්න මේවා තමයි මේ සඳහා මූලික වුනේ රජයක් හැටියට ඔවුන් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමත් එක්ක ඔවුන්ට ලැබෙන ආදායම ගණනය කරා මිසක්කා දරුවන්ගේ අධ්‍යාපනයේ පිළිබඳව අබබල් රේණුවකවත් දැකීමක් සිදු කරන්නට ගියේ නැහැ. ඒ නිසා අපි විදුහල්පතිවරු හැටියට ගුරුවරු හැටියට අපි තීරණයකට එළඹුණා ආණ්ඩුව මෙවැනි රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් තීරණාත්මක සාධකයක් වෙනුවෙන් මේ වනතුරුත් තීරණයක් නොගෙන ඇල්මැරුණු ස්වභාවයකින් නම් ගමන් කරන්නේ අපි සූදානම් ඊතේ රෙහිව ආණ්ඩුවට පාඩමක් කියලා දෙන්න අමාත්‍යාංශයට පාඩමක් කියලා දෙන්න ස්වේච්ඡාවෙන් අපි කරන ක්‍රියාවලියේ තිබෙන වටිනාකම මොකක්ද කියන කාරණාව. ඒ නිසා මේ රටේ තිබෙන සියලු ගුරුවරු විදුහල්පති නියෝජවරු නියෝජනය කරන සියලු සංගම් මේ සඳහා මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ සඳහා එකඟතාවයෙන් හෙට දවසේ සිට ඒ කටයුත්තට නියැලෙන්න යෙදෙන්නට අපි මේ වෙනකොට සූදානමින් ඉන්නවා. අනියම් ආකාරයෙන් හෝ කලාප කාර්යාල හරහා පළාත් කාර්යාල හරහා නැත්නම් අමාත්‍යාංශය හරහා යම් නිවේදන නිකුත් කරලා ස්වේච්ඡාවෙන් සිදු කර බල කරන ලද මේ වටිනා ක්‍රියාවලියට ආණ්ඩුව බලපෑම් කළොත්ින් අපිට ඊට එහා ගිය වෘත්තීය ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළබෙන්නට සිදුවෙන බව අපි රජයට අවධාරණය කරලා කියා සිටිනවා. විශේෂයෙන්ම ආණ්ඩුව මේ අවස්ථාවේ ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ සැබෑ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නට තිබෙන නොහැකියාව නිසා ඔවුන් මේ කොරෝනා වසංගතය භාවිතා කරලා ඒ අරහ මර්ධණයට සූදානම් වෙනවා. ඒ පළවෙනිම දඩේම තමයි පහුගිය දවසේ පාර්ලිමේන්තු වටරවුමේදී සිද්ධ කරන්න යෙදුනේ. ආණ්ඩුව හිතනවා නම් ගුරු සංගම් නායකයෙක්ව වෘත්තීය සමිති නායකයෙක්ව සිරගත කරලා මේ සටන අඩපණ කරන්න අඩාල කරන්නට පුළුවන් කියලා හිතනවා නම් ඒක තමයි ආණ්ඩුව හිතන මෝඩම තීරණය කියලා අපිට කියන්නට ඕනේ. Breaking.lk